බ මද්‍යහනක් වාධන රපවාහිනයේ මධ්‍යහන ප්‍රධාන පෝෘටිකාශය මඟින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘති සිරස්ථලමසිර් පරීක්ෂණ වැඩිෙරෙේ ඒයේ දින දී රෝගීෙන් හැට පහක් ොරෝනා රෝගීන් ගණන පන්සි අසු අටක් එකසේ විසි හයකට පූර්ණසුවේ කොළඹ ගම්පහා කුතර පුත්්තලම හැර සෙසු ප්‍රදේශවල ඇඳරිනී තිය උදේප පහට අවසන්. ඇලි රාත්‍රියටට පොලිසියත් පැඩිවිමසිල්ලෙන්. ජංගම වළඳන් උපදෙස් පෙළිපදිනවාද. සෞඛ්‍ය පදිච්චකවරුන් අද සිට පුළුල් විමර්ෂනයක. මවබිමට ගෙන්වා ගන්නයි ආයාචනා කළ බංගලාදේශය සිරව සිටි මෙරට සිසුන් හා රාජ්‍ය නිලදහරින් ඇැත්ත ඇත්තුම් දෙනෙකු ඒ රෑ කටුනා එකට. අට භියෘත කළක් කොරෝණාවටෙරෙහි නීතිරීත්ති දැඩිලෙසම පිළිපඳන්න නවසිලන්ත අගමැතිනය එරට ජනතාවගෙන්න්නල්ලයි දේශය ප්‍රවෘති නව කරෝණා වෛරසය ආසාධනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව පන්සිය අසූ අට දක්වා ඉහළ ගොස්තිබෙනවා ඒෙදිනය දීද ආසාධතයන් හැට පස්තනෙක හඳනා ගැනනා. ඒ දිනේ තුළ, කොෝුණා ෛරසය ආසාධනයවුවන් හැට පස් දෙනෙකු හමූ අතර, එය දිනකදී මෙරටින් වාර්තා වූ, වැඩිම කොෝණ ආසාධිතීන් සං්‍යාව වනවා. කොරනා ආසාධිතීන්ගෙන් මේවන වි, රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව, හාරසය පනස් පහක්, වෛද්‍ය අධීක්ෂණයටතේ දෙසිය අනු පස් දෙනෙකු පසුවන අතර, කොරුණා වෛලසය වැලඳී ප්‍රතිකාර ගැනීමෙන් පසුව සොය ලැබූ සංඛ්‍යාව එකසය විසි හයක්. ඊයේ හමුවූ ආසාධීතින්ගෙන් හතලිස් හතර දෙනෙකුම නාවික හමුදාසාමාජිකින්. එයනුව වෛරසේ වැළඳනු නාවික හමුදා සෙබලුන්ගේ සංඛ්‍යාව. එකසි අසු එකක් දක්වා ඉහළ ගොස්ති වෙනවා. ඉන් එකසේ දහතුන් දෙනෙකු. වැලිසර නාවිකහමුදා කඳරේ රැඳී සිටි නාවකින් වන අතර සෙසු හැට අටදනා නිවාඩ ලබා නිවස්ව ගොස් සිටි නිලදහින්. හොද කලා කෙරනු වැලසර නාාවිකහමුදා කඳරු පරිශ්‍රය පීක්ෂණ ඇතුරු සෙසු සෞඛ්‍ය කටයුතු අකණ්න්නවසිදුවනවා. රුණනාව තෙහි සටනේදී නිරෝධහයිනේ ඇතුළු අනෙකුත්කාරයන් සඳහා, මෙරට ආරක්ෂකංශ මනා සූදානමකින් පසූ බවද. දහමදාපති ලොතිරෙන්ජනනාால் ශවන්ද්‍ර සිිල්වාමහතා පවසනවා දොර මඩලාබපු වැඩසටහනටක්මින් එමහතා මේ බව කියයාසිටයා. සතුදු ඇල්ල ප්‍රශ්නේදී අනවි කමුදාට විශාල තරජනයක් තිබමකටිය රැගෙනයාමට තයරංගිල් අපිදැ නිරෝධායනත් කරන පුන්ුරුත්තාපනයක්ත් කරන. ඒ පුන්ඩුත්තාපන කරන ගමන් දක්ක දෙ අත්තමයි අන්තිවරමන් දක්ක වීඩියෝ බැල්ලම ගන්නනගැෙන හෙ කණ්ඩ දෙෙන්දී කන්නපයිගෙන මන්න කෑම දිට කෑමප දුම්දෙන්ට දුම් දෙන්න කියනවා. ඉ ඒවයින කට්ටියක් එකත මේ හැසිරෙන්නේ. ඒ ආකාරයෙන් අපිත් ඒවට සූදානම් වෙලා හිට පුදේවල්තින නවුත් මේක වෙනස් දෙයක් නමුත් මේකට පිය අතෑරියනෑ. පිට වැඩිය අබෝගලට මහුණ දිලතිවා මේක විශාලබියෝගයක් නමුත්තම මහිතන්න පිසූදනමකින් කටතු කරන්න පුුණල හිටිය නැතුව අනෙේ අපේ තිබ්්‍ය CBයෙන් කියර නිටක්හදල තිබ ඒ ුනිට් එකට අපි ඇඳුම් අරගෙන දැක්කක් දෙවූහන වලින්ින් දැක්කන ගුවන් හමුදාව යුද හමුදාවේ මෙවා විශහරණය කරල්ලා ඒවා ගන්න ඉගෙනගෙන තිබ්බ. අපි තමයි ලෝකෙ රටවල් අතරරි මහතැන ශ්‍රී ලංකාවේ යුදධ හමුදාවේ පෂණනික ප්‍රතිචාර දක්වන ලෝකෙ දෙවන හමුදාව හැටියර්තම අපි තායිලන්තයටට පස්ස අපි ඇතුලත් වෙලතිව. න්නේ ආසාධතින් පොකුරු වශයෙන් හමෝද ඔවන්ට ප්‍රතිකාර කිරීම සිදු කළ හැකි බව, වසගත රෝග විද්‍යාශයේ ප්‍රහනි, විශෂට්ඥ්‍ය වෛද සුදත් සමරවට මහතාක්‍යයා සිරිෙනවා. ැට ර්තා ලාල යනර පං රෝගී පන්සි අසුවට දින කුණාට අපි මේ පිබඳව බොහෝම කල්පනාකාරය බැලියතුයි. රටේ මේ රෝගය පැතිරීමට හේතුවෙන රෝගීන් සාමාන්‍ය අපි වාර්තාානය තුන්ය පණහක් විතර ඒවගේ අපි දැක්කක් පොකරු විදිට රෝගීන් වාර්තාාවීම බ්ඩරණයකමාවත්තේ බේරුවල අටළුගම ඉට පස්ස සේදවත්තේ හැබයි ඒ ඇහම ස්ථානයකම අපි රෝගය පැතිරීම අපි සම්පූර්ණයමගේ පාලනය කල තියනෝ දැන් ඉති වකහමුද කඳුරේ තත්වත් ඒ හා සමානයි. එහි ප්‍රතිපඵල ඉදිර සතික තුන්. එන ලැබේවේ අපි තාමත්ම තදින් විශ්වාාස කරනවා රෝගින් විශාර් ප්‍රමාණයක් එක වතාවට වාර්තා වනක්ඉතැනින් ඔබට මෙයින් රෝගය අපි රට තුළ පසංගතර තත්වයකට එම නත්තන් පාලනයකින් තොරෝ පැතිරෙන තත්ත්වකටත් නොවෙයි කියලාපි පළපොත්තුයනවා ඇනට අපිට තිය වාර්තවාුව මේ වැලිසර නාව හමුදක් කඳවරයේ ඉන්න අය සුදුඇල්ල ගාමේ ඒ රෝගේය ආශත්‍රිතිය හදමයා ගැනීමටත් නිරෝධයනය සඳහා ලක්කිරීමටත් මැදිහත්වවෙච්චායි රිජුවෝම නිරාවරණය වනයි කිය පොවිද. ේ ආසාදීන්ට එඒය හේතුවක් වෙන්න පුළුවන්.මට තියෙන්නේ කටත් චෝදනාවට ඇගිල දිික්ටරණ නවේ මකද මේ රෝගයක්ක්වැල්ද නොක කියන්න කෙනෙකුගේ වැරද්දක් නෙවේ ඒක අපිට බලක්වා ගන්න බැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපේ සමාජය මේ රෝගක් නැති නිරෝගිමත් සමාජක් කරන්න. ඉතින් එටන්ද අපිට ජනතාවගේ සයගේ අශ්‍ය වෙන ඕන් නිවරදි තොතුරු පළමනිි අතාවදිම ලබා දෙනවනම්. නක් තුළ වැඩිම PිCR පරීක්ෂණ සංඛ්‍යාව ඒ දිනේ දිසිදු කළ බව සෞඛ්‍යධ්‍යක්ෂ ජනරල් විශෂතඥ වෛද්‍ය අනිල්ජාසිංහම හතා පසනවා. අපි ඒ PCR පරීක්ෂණ සම්බන්ධය වාර්තාගත රත්වයකට පත් වෙලා තියෙනවා. අපි සාමාන්‍ය වාර්තා කරන්නේ පස්සුරු පහහිද පස්සුරු පහට PCR පරීක්ෂණ පමණක් එක්දාස් පන්සිය පනස්තුනක් ළ බවට මට දැන් වාර්තා කළ තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම අපි ඉතාම සතුට විය හැකි විශාල, ්‍රමා බව කිය යුතුව කියන්න සතුටයි මෙම ලස්ටර් සේම්නත්තම් පොකුරු නිවා දැමීමට අපි සමක්වෙල තියෙනවා. ඒ නිවාදැ පොකුරු අතරට බේරුවල අටළුගම උත්තලම අකුරන යාපනය මීගමුව රත්නපුර අදාළ වෙනවා. අපිට ලැබුණු විාල තම පොකරුක කලස්ටර්ස් දෙක තමයි බණ්ඩාරර්ණයක මාවත සහ සුදුඇල්ල. මේ වන විට ඇතවශයෙන්ම මෙම දෙකත්. බොහෝ දුරට පාලනය කරල අවසානය කරා ලංවෙමින් තියෙන බොවතමයි අපිට තේරුම් යන්නේ ති. අනිඇත ලෙසබිය විතු නැහැ හැමදාඋ වගේ ජනතාවට ඒ ඇතිවෙන තත්ත්වයන් නොවල හා ප්‍රකාශ කන්නවා මෙම අවස්ථාව තරමක් අසිරු අවස්ථාවක් වනත් කෙසේ හෝ මේ ශ්‍රී ලංකාව පුරා හමුණු. ආසාධිතයෙන් ආරහා වර්ෂකයෙන් හඳුනාගෙන ඔවන් නිරෝධයන්ට ලක් කරමින් මෙම විසබීජය. විටාර ගැලීම වැලක්වීම සඳහා. අවධානමට සෑම අතින්ම සූදානම් පයි සෞඛ්‍යමාත්‍යංශයේ නියෝජ්්‍ය වෛද්‍යසේ වාධ්‍යක්ෂ ජනරල් වි්‍යෂඥ වෛද්‍ය අමල් හර්ෂයද සිල්වා මහතා කිය සින්නේ පේ සෞඛ්‍යමාතයේ බඩිබැක්ෂනක පවිච්චි කන විසාර්‍රමාය ාති රහල පම ොඩිබැක් සයක් පත්න හමදාම් සාමාන කොවිත්තත්යක් ඇ ෙද පට හදු ගන්න ැරි මරය අප මේම කරන්න කොවි කිය තත්ව ඇද. කොවි ොඩ තක්න මේ බොිබැක් නවෙන්නේ ොද අනි සෙුම රෝගින්ට ොඩිබක් අවශවයනම් විසාල ෙඩු ගනම් මැරේ. ඒට එහම සෑලතත්වයක් දැනට නෑකිනක යට කියතීමට ඒක අපි තව වැඩිපුරු අමතර ඇමත් මේ ලක්ස දෙක් ටෙස්ටිස් ඩදල තියන. ඉ ඒ කියන්නේ අපට සුවිශේෂතවයක් තියරමිටිස්ටිං තාමත්ව පුළුල්ලාආකාරෙන් කිරීමට. අපි සාම්පල් පූලින්න් ටෙක්නික්ස් ගේව කරගත්වය කියන පස් දෙන ඒ එක දාලරන්න කමයදෙකුත් තියරම්. ඒමනත් අපට ඒගත් දවස පදහකි වගේ කරන්න පුළන්ත්වයක් අප යනවා ඉතින් අනිත තමයි ැහම්මක්ලට පස්බුක් ලන ඇඟ නිල් පාටය වන මේ කොරෝන කියර කියෙන. එමතත්වයක් නෑ අපේ හදිච රෝගෙනක් ගෙනු ඉතාමක බරපල් තත්වරගේ ඒතම රෝගින් සු ප්‍රමාණයක් විශසය වෛදර මේ රෝග සම්බධෙන් විශල දනුවත් වන වදරු විසා ප්‍රමාණය අපේ ඉන්නවා සමාජයේ මේක ක්පෝසනාහ මත බොඩ අපේ තියන ප්‍රතික්ති ඔොඩොට වැඩුවේනවා වැඩවුණ හම ඒක පාට එන රගින් ගානට ආවමු කරගත්තුත් ප්‍රතිශක්තියම අපට මේ ගොඩ එන්න පුළුවන් ඇති අප ඒකට කයන්සේද ප ටෙටික් කරනවා ෝහල් පන්ද ලෑසිකල නවා බොඩි ෑක් පව ලැසි කල න දෙෙන බයිවින්න ඔන්නන ඇ සිරදේක සූදනම්ගක එකක කියන්නේ. අපේ තියන යන්ත්‍රවලට හරින ඒ ටෙස්කිත්ම පි ලාාග න නැත්නන්ක පපතය මක් වවා තිරරි අපප යමි ගෙන තර නම් ම ේදය කර පුලන් ෞ් කර කිය කරුණ කල වෙලා පිහම්බන්න. ගර්භන කාන්තාවන්ඳහා පදෙස්මාලාක් සෞඛ්‍ය අධ්‍යයක්ක්ෂ ජනල්වරයා නිකුත් කරති පෙනවා. යනුව උන ලේගැලීම දරුණු හිසරදය. ස්පම ැීමේදී අපහසුතාව? පෙනීම දුරුවලවීම ආදිය ඇත්නම් වහම ප්‍රතිකාර සඳහා රෝහල් ගතුුතුවනවා. වලිප්ව පපුය හෝ උගුරේ වේදනාව, දරුවා දැඟලීම අඩුවීම ශරිරේ ඉදිමීම හෝ වෙනත් තද බල අපහසුතාවන් ඇති ගර්භනී කාන්තාවන්ද, රෝහල් ගතවියයුතු බවයි එමනිවේදනේ දැක්වෙන්නේ. ගුණාත්මක සේවාවක් සඳහා රෝහල්වල තදබදය අවම කළේතුයි. යනුවසායනවලට සහභාගිව වන ගර්භනී කාන්තාවන්ට, ලින් බෙලාබක්වෙන් කරගන්නා ලෙසද සෞඛ්‍යධ්‍යක්ෂ ජනරල් විශෂකඥ වෛද්‍ය අනිර්ජාසිංග මහතා නිකුත් කළ නිවේදනී වැඩිදිරුටත් දැක්වෙනවා. හලාවත නගරේ යාචකින්ද නිරෝධහයිනයට ලක්ෙරු ඔුන් හලාවත පොලිසි වෙත රැෙන ගොස් නවා ආහාරපාන අදිය ලබාදීමට පොලිසික්ටියක්ලා. යාචකින් විසි හයදෙනෙකු මෙසේ නිරෝධහයිනයට ලක් කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. ரோண සංග තත්ව හේතුවෙන් බලපෑම් ඇතිී තිබෙන පෞද්ගලිංශය ්‍යපාර යතන පිළබඳ තොතුර එක්ஸ் කිරීම වැපි වෙලක් கම්කරු ධපාර්த்தමේන්තුව ආම්භ කරතිබෙනවා මෙ සම්බන්ධයෙන් සිදුකරෙන සමීක්ෂණ සඳ ොතුර ලබදෙන ෙசைයි කම්කරකමසාරිஜனரால் ඒ விමලවரමහතා ව්‍යාපාරික ප්‍රජාවගෙන් இல்லா සිටන්නේ. සාමාන්‍ය ජනජීවිතය සඳහා අදදින සිට නවசிීලන්තිය ්‍යවෘතෝද පනවඇති නීති එලෙසම ක්‍රාත්මක බව අග්‍රමාත්්‍ය ජසින්තා ஆடுන් පවසනවා. සේෝද අවදහනම සම්පූර්ණයෙන්ම පහගොස් නොමැති බවයි ඇය සඳහන් කරන්නේ. නිවාස තුළම රැඳී සිටීම නිවසය සිට රාජකාරී කිරීම, සමාජ දුරස්ථ භවේ තබාගැීම හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතය වැනි කරමු, නවසිලන්ත රජ අනිවාරය කරතිබෙනවා. COVID -19 හවත් නව කොරரோලා වෛරස මේ වන විට ලෝපුරා තිස් ලක්ෂ හැට 15හස් තුන්සේතිස් හතර දෙනිකුට ආසාධනයීති බෙනවා සවේලබා ඇති රෝගීන් සංඛ්‍යාව නවලක්ෂ විසි දෙදහස් අටසය අසුනාවයක් වෛරසය ආසාධනය හේත්වෙන් මරණ දෙලක්ෂ එකොස් දහස් හයිසේ තිස් නවයක් පර්තා වනවා රටවල් හා ස්වෑං පාලන ප්‍රදේශ දෙසේදහයක, වෛරසේ ්‍යාත්ත වී ඇති බව, ලෝකසෞඛ සංවිධහනය පවසන්නේ අනුගමනය කළිතු අරක්ෂාකාරී පීවර සම්බන්ධයෙන් ඇමරිකාවේ හදිස්සි ඇමතුම් අංකවෙත ජනතාවගින් ලැබෙන ඇමතුම් සංඛ්‍යාව ඉහ ගොස්ති බෙනවා මශභීජනාශක ශරීරයට එන්නත් කිරීමට තමා යෝජනා කරතිබියදීත් හදිස්සි ඇමතුම් සංඛ්‍යාව ඉහළයාම අදහගත නොහැකි බවයි ජනාධීපති ඩොනර්ටම් පවසන්නේ ඇමතුම් සංඛ්‍යාව ඉහළයාමට ප්‍රදහනතම හේතුව ජනාධීපතිවරයාගේ ප්‍රකාශය බවට එරට ආණ්ඩුකාරවරුන් චෝදනා කරනවා යරසේ ්‍යාතිය සම්බන්ධයෙන් චීනයෝ විනිවිදධභාවයකින් තොරව කටයුතු කිරීම හෙත්වෙන්. තමට ඔවන්ගේ ක්‍රා කලාපය සම්බන්ධයෙන් සතුට වියන්න හැක්කි බවයි ජනාධිපතිවරයා තවදුරටත් පවසන්නේ. නිියෝග් නගරේ පපුදු ගමනාගව අවායතනය විසවජානු හරණය දෙගුණයකින් වැඩිකිීමක් සිදුකට තිබෙනවා ඒ නිියෝගක් නගරාධිපතිතුමන්ගේ යෝජනාවකට අනුව. පෑ හැත්තදේක කාලයක්පුර. ම ප්‍රහණ මාධ්‍ය තුළ වෛයිරසෙන් නොනැසි පැතිය කියන අදහසකටවන්ුයි. එමෙන්ම තම මගින්ගේ සුරතල් සතුන් ප්‍රවාහණය සම්බන්ධයෙන් විශේෂනීති රගුරලාාසි පනවාති බෙනවා.ම මේ විවසන කාරී අවස්ථාවේ නොකඩවා සේවේ යදෙන සෞඛ්‍ය ආරක්ෂකහා රාජ්‍ය සේවකින් රටේ ප්‍රමුඛ පෙළ සේවකින් ලෙස සලකා ඔවන්ට සේලු වරා ප්‍රසාද ෞරු ප්‍රනාාම් දැකීමට ඇමරිකානු රජවිසින් ගෙන ඇති තීරණය ජනලතාවගේ පැසුට ලක්ුණනා. බ්‍රිතාන්නේ දරුවන් අතර පැතිර උනරෝගේ හා COොවිD-19 අතර සම්බන්ධයක් තිබේ දැයි පරක්ෂක් කිරීම කටයුතු සෞඛ්‍යංශය ආරම්භ කර තිබෙනවා. එම උනරෝගය වැළඳරු දරුවන් අසාමාන්‍ය භයානක රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඉන් සමහරෙකුට කොරුණා වෛරසය ආසාධනය වී තිබෙනවා. කොරුණ වෛරසය හා සටන් කිරීමට අවශ්‍ය මොහොතේදී ආරක්ෂිතප කරන මිලදී ගැනීමට බ්‍රතානිය රජය අපහු සත් වූ බව BBCිබ මාධදිජාලය සඳහන් කරනවා. මෙඇතර ස්්‍රලයා රජද සාදමීමේ නීති ලිහිල් කිරීමට සූදානම් වනවා. මෙ අර්තේ නි ත් වල්, කස්ලන්් හා බටහිර ඔස්ට්‍රලයායන පලාාන්ත මෙම සතති අන්තේ සිට පනව ඇති නීති ලිහිල් කිරීමට නියවිිතයි. අද උදෑසන සිට එරට වෙරලතීරයන් ජනතාව සඳහා භවෘත්ත කරුණ. ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රටවලින් දෙවනස්ථානය පසුන ඉන්දිියාවේ, රනා මරණ අනපාතය අසාමාන්‍යලෙස පහළ අගයක් ගන්නා බව, විදෙස්මා දිහ සඳහන් කරනවා. එරටින් පළමුරෝග්‍යයා වාර්තාාවී මාස දෙකක් ගතවී තිබුණද. තවමත්වාර්තාාවන්නේ මරණ දහස්සකටත් වඩා අඩු සංඛ්‍යාවක්. වෛරසය පැතිරීම පාලනයට මූලිකම හේත්තුව රට වසා දෙමින්ම බවයි ඉදීරජය පෙන්වාදන්නේ. YouTube හරහා තම සිනමා උලෙල විකාශ කිරීමට ලොබ දැවැන්තම සිනමා උලෙල වල සංවිධහයකින් සූදානම් වනවා. Berlinලින් කන්ස්? ොරටෝ සහ වෙනිස්්‍යයන සිනමා උලෙල් මෙ අනුව YouTubeු හරහා විකාශය කිරීමට නීවිතයි. වියවන් ගෝබ ිල්ම් ෙස්ටිවල් නැති මෙම වැඩසටහන නැෑ මස විසි නවන දින සිට විකාශය කෙරෙනවා කොළඹ ගම්පහා කළුතර සහ පුදතලම දිස්්‍රීක් හැර සෙසු දිස්ශ්‍රී් කොළ ඇදර ීතිය අද පෙරවරු පහට ඉවත් කෙරුුණා මෙම දිස්්‍රික් වලට වාත්‍රීටේ සිට යළි ඇදිරි නීයක කොයක්මකයි. ළඹ ගම හ කළුතර සහ පුත්ලමෑ දිශ්‍රක්වල ඇදදිරිනීතිය මයිමස හරවරනදා දක්වා අකණඩව ක්‍රියාත්මකයි. ඇද්‍රරිනීතියයි වත්කල ප්‍රදේශවල පුද්ගලින්, අත්‍යවශ්‍ය හන්ඩ බාගනීම සඳහ පිටතට පැමිණීමේදී. තමාගේ ජාතික හැඳුරුම් පතේ අවසාන අංකවලට අදාළව නිකුත්කර ඇති දිනයන් ඒ සඳහා යොදාගත යුතුයි. එයනුව සඳදා දිනේ නිවසින් බැහරවයාමට අවසර ලැබෙන්නේ ජාතික හැඳුරුම් පතේ අවසා අංකය, එක හෝ දෙක සඳහන් ඇති පුද්ගලන්ට පමණයි. අංක තුනො හෝ හතර සහිත පුද්ගලින්න්ට, අංඟහරුවාදා දිනේත්, අංක පහ හෝ හය සහිත පුද්ගලින්ට, බදාදාදිනේ දීත්. නිවසින් බැහරවයාමට අවසර හිමි වනවා. අංක හත හෝ අට සහිත පුද්ගලින්ට, බ්‍රහස්පතින්දා දිනේ මෙෙන්ම, අංක නවය හෝ බිින්දුව සහිත පුදගලීන්ට සිකරාදාදිනත් නිවසින් බැහරවයාමට ඉඩ සැලසෙන බවයි පොලිසිය පවසන්නේ. දිිශ්‍රික් අතර ගමනාගමනය රැකි අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක්ෂමා කරතිබෙනවා. රැකි අවසඳහා පිටත්වයන්නට හා අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නට ජාතික හැඳුම් පතේ අවසන් අංකය අදාළ නොන බවයි පොලසිය නිවේදනයක කරඇත්ති. මෙ අතර ගෙවීගේ පෑවිසි හර තුළ ඇදරිනීතිය කඩන පුදගලින් එක්දහස් එකසය වෙසි අටනෙකු අතරංගොට ගෙන තිබෙනවා. එෙන්ම රතවාහන තුන්සිේ තුනක් පොලිස් භහරයට ගෙන ඇති අතර. ඇඳරිනීතිය කඩකිරීම හේතුවෙන් මෙදක්වා අත්තනගෝට ගෙන ඇති පුද්ගලින් සංඛාව. හතලිස් එක්දහස් තුනක්. රතවාහන දසදහස් පන්සිේ හැටක්ද? මහරට ගෙනතිබෙනවා. ඇදරිනීතිය කඩකිරීම සහන්ධයෙන් ඒ පැවැති, දොරමටඩලාව සසාච්චාවේද නියජු පලිස්පති අජිත්‍රෝහණ මහතා අදහස් පලකලා තාියගත්තාම ලෝක සෞඛ සංවිධානයනුව දෙවිනයට හොඳම සෞඛ්‍යතත්වයතින් රට ලක්ෂකට ඇදත් ොලහ. ඇමරිකා එක්ෂක් ජනපදයේ ක්ෂකට ඇදන් තිහත්වය. ැ ඒගොල්ලට මේ ඇදං තිබුණක්ගල සෞඛ්‍ය පහසකන් තිබුණල කියලා මේරෝගේ පාලි කරන්න පුළුවන් වද බැරිවුණ බැරිවුණේ මිනිස්සුන්ගේ විෙනක් නැතිකම. ැන් අපේරටේ ගත්හ මේ වෙන කොට හතලිස් දස් පන්සිීය. හගේ හ ද අ ඩ ගු අරග තියනවා ඇදර ීතිය අපි ටොන විදිය නෙේදන්න මෙතුමා පි ියුනිට්හරි කොහන් රියේ ඒතුමට දවසගානය හම්බේන සංඛයාාලයකන අරගන කියන මේ ප්‍රේශ දාන ච්‍ර වෙලා ක ිවත්තේ. ඒවුත් දවසකට එදේසිය ෙද තුන් සිය අපි අත්තඩ ගඩ ගන්නන ද ීතිය කරා කියල. අවංකෝම කියන්න ඕනේ අපි කිව්ව විදිටම පටේ ජනතාව සට අනු නමයක් හැසුුණ මේ සියට එක්කනෙ දෙන්නගේ මේ ක්‍රියා කලාපේ තමයි පශ්ට වෙලාදේ. ර ැනය හමුවේ විදේශය හිස්තර විසිින සිසුන් මෙන්ම රාජ් නිර්ධහරීමට බැගෙන ඒට රජය තීරණය කලා. එයනුව ංග්‍රදේශයේ සිරව සිටි හැත්ත ඇතුන් දෙෙකු ඒවාප්‍රයේ දිවිනිට බැගෙනන ඒටටයතු කරනවා. ඉන්දාව පාකිස්ානය මෙම නපාලය ආදී රටවල සිවී සිටි ශ්‍රීලාංකිික සෙසුන් තමන් දිවයිනට ගෙනවා ගන්නයි දිගින්දිගටම විද්හ ආයාචනාසේදු කලා ඔවුන් ජනාධීපතුමා ප්‍රමුක රජය ඉල්ලා සිටේ කෙස හෝ තමන්ට ශ්‍ර ලංකාවට පැවනීමට අවස්ථාව සලසා දින ෙසයි. එමෙන්ම අධහන කටයුතු ඇතුළූ පවිශේශිත කටයුතු සඳහා විදේස්ගතව සිටින රාජ්‍ය නිලදහරින්. තමන් දිවෙනට ගෙන්වා ගන්න ලෙස රජෙන් ඉල්ලා සිටිය. ඒයනුව විදේශ සබඳතා අමාත්‍යංශය තවත් ආතන රැසක්හා සම්හඳ වෙමින් මෙම පිරිස් දිවනට ගෙන්වාගැීමේ වැඩපිළිවෙල ආරම්භ කලා. ඒයට තඒේ පාකිස්ානය ඉන්දියාව හා නේපාලයේ සිරිවී සිටි සිසුන් හා රාජ සේවකින් අවස්ථාකිහිපයදී මෙරට රැගෙන එමසිදු කළේ ශුලංකන් විශේෂ ගුවන් යානා උපයෝගී කරගනිමින් යනුව පංලාදේශයේ ඩකානුවරසිට යවල් දාහතයි විසිතු වන දරන ශ්‍රලංක ගුවඥ්‍යානෙන් තවත් හත්තඇත්තු දෙෙකු ඒ රත්‍රී හතයි හතලිස් පහට පමණ දිවනට රැගෙන එනු ලබවා. කටුනායක ගවන්තටපලේදී විශභීජහරණයට ලක්කිරීමෙන් පසු. එම පිරිස නිසි සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිරෝදහයින මධ්‍යස්ථාන කරා යොමුකිරීමට පියවර ගැනුණ. මෙ අතර ඉතාලයේ ජනවා වරයේMC ස් ප්‍රඩිනාාවකකාවේ සිරිවී සිටින ශ්‍රලාංකිකින් හදෙනෙකු මෙම? ත් නැවක සිරවී සිටින දෙදෙනෙකු මෞබිමට ගෙන්වා ගන්නා ලෙස්සට ඔවුන් ජනාධිපති ගොටාබේරාජ පක්ෂ මැතිතුමාගින් ඉල්ලා සිටිනවා. එ. නවකාවේ ශ්‍රලාංකික පිරිස ගෙනන ෙසි අටක් පුරා ොට වී සිටින බවයි වර්තාවන්නේ. අපි මේ කතා කරන්නේ ඉතාලි චනෝවා වරයි එ. ස් පපලෙන්ඩිඩානවයිඉදල මත් එක්කං ලංකාව හද්‍යෙනෙක් මේ වනට මේ නැවෙයින්න තවත් නැවක දෙන්නේෙක් මේ හිතාලි වරයිහිරවෙලාඉන්නවා. න් අපේ දැනට දවස් විසි අටක්විිත්‍රව නොමයෝ වරහයට ඇවිල්ලා ඉතින් අපි දන්නවා ලංකාව තින ත්තේ ගොඩක් බරපතලයි නමුත්මන ඇතුළෙත් අපි ගොඩක් කවදානමක ඉන්නේ යනධපත්තුමනි අගමැත්තුමනි පොළුවන්කමක් තියෙනවනං අපේ ආයතනය හරා ලබාදලා තියෙන තුරතුරු පදනම් කරගන යම් කිසි අදාළ බලධාරින් යොමු කරලා අපිට සාධාරණයක් ලබාදනමින් කකාර්ණික වෙල් සිටින ආහාර ද්‍රව්‍යස් සහ බහණ්ඩ අලිවි කරන ජංගම වෙනදුන් අනුගමනය කළයුතු ක්‍රයාමාර්ගක සම්බන්ධයෙන්, පොලිස් මුලස්ථනය මීට පෙර දැනුවත්කිරීමම් කරතිබුණ. එම ක්‍රයාමාර්ග නිසි පරිදි අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන්, අද සිට පූර්ණ විවර්ශණ ක්‍රියාත්මක බවයි මාජන සෞඛ්‍ය පරක්ෂි කරුන් පවසන්නේ. ඇද්‍රීතියේ හේතුවෙන් අ්‍යවශ සේවා පවත්වාගනයාම සඳහා හඳුනාගත් ආතන සහ පුද්ලින් වෙත අවශ්‍යතාවමත ඇඳද්‍රනීති බලපත්‍ර නිකුත් කිරීම සිදුවනවා. එමෙන්ම ජලතාවට අ්‍යශ්‍ය ආහාර් ද්‍රව්්‍ය නිවෙස් වෙතම රගෙනගොස් අලවි කිරීමට, පහසුකම් සලසාදී ඇත්තේ ජංගම වෙළඳන්ගේ සහය මයි. නිවෙස්වත ගොස් බහන්් අලවකිරීම සඳහා අවසර ලබාදී ඇති සියලුම වෙලඳන් සහ ආතන තම ජංගම වෙළදාම් කටයුතු සිදුකිරීමේදී, පිළිපැදයුතු උපදෙස්මලාාවක් රජ නිකුත් කරතිබෙනවා. එයනුව පිරිසදු ඇදුබෙන් සැරැස්සී සිටීම අත්‍යවශ්‍යයි. පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවාහන් පැළන්දේතුයි. වලනාම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මකආවරණ සහ අත් අවරණ පැළඳීම අනිවාර්ය වනවා. පිසභිජානු හරණ දීර භාවිතකිරීමද සිදු කළයුතුයි. බේකර නිෂ්පාදන පිසු ආහාර ආදිය අලවි කරන්නේ නම්. ඒවා අතින් ඇල්ලීම සිදු නොකළයුතු අතර ඒ සඳහා අවශ්‍ය විශේෂ උපකරණ භාවිත කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම තවත් උපදෙස්මාලාක්ද ඔවුන් වෙත ලබාදී තිබෙනවා මෙම උපදෙස් කඩකරමින් කටයුතු කරන ජංගම වැලදුන් ටෙරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම මෙහෙුම් අදසිට ආරම්භ කළ බවයි මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන් පසන්නේ. දිවේනේ සියලු ප්‍රදේශ ආාවරණය වන පරිදි මෙම මෙහෙුම් ක්‍රියාත්මක කිරීමටයි කටයිතුය දාාතිබන්නේ ස්වාදින රොපවාහිනේ නිස් ඇලට් සේපාව දැන්ක්‍රියාත්මකයි සේලු පුවත් සිංහල භාෂා මාතයෙන් එසැනින් ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා කැනීමේ හැක්කියාව මේ අනුව පවතිනවා ඔබේ දුරකථන සම්දතාව මොබිටල් නම් RරG හිස්සනක් IDයිs ලෙස සටහන් කර විසි දෙකයි අනුනාවයට එසමස් කරන්න ඩයිලොක්් සමඳතාවක් නම් RG හිස්සනක් නිවස් අයිට ලෙස ටයිප් කර හැත හතයි බින්දුත්තුනට එසමස් කළ යුතුවනවා සමගින් ස්වාදන රූ පහ ධ්‍යහන ප්‍රධහන පෘති විේශය අට අවසාන්න සුදසක්කට www.ipnnews.telCA.